ලෝකය සුන්දරත්වයේ සහ අබිරහස් වලින්ද පිරී පවතිනවා තාක්ෂණයේ දියුණුව සමග ලෝකයේ ඕනෑම ස්ථානයකට පහසුවෙන් ළඟා වීමටයි මිනිසාට හැකියාව පවතින්නේ එහෙත් මිනිසාට පාතැබීම තහනම් වූ ස්ථාන කිහිපයක්ද ලෝකයේ පවතිනවා මේ එසේ මිනිසාට තහනම් කළ ලෝකයේ අබිරහස් තැන් පිළිබඳයි බ්‍රසීලයට අයත් ඉල්හා ග්‍රාන්ඩේ හෙවත් නාග දූපත මිනිසාට තහනම් කළ ස්ථානයක් වෙනවා සාවෝ पोलो सिट किलोमीटर विसाक दुरिन पिहिटे मेम नाग दूपत लक्ष संख्यात उरंग्यांगे निवहन वनवा वर्ग अडी लक्ष हतराक विशाल मेम दूपतट पा तबन्नकु क्षणिक मरणेकट पत्वन बवाई पर्येशकयान पवसान्ने एम लक्ष संख्यात उरंग्यान अतरट रन हिस सहित अति दुर्लभ नागयाद अतुला मेम उग्र विष सहित नागयान नाग दूपते पोलव गस्वेल सह पार्वत मतद වාසය කරනු ලබනවා පොකුරු වශයෙන් වාසය කරන මෙම උරගයන් වසර 11000ක පමණ සිට මෙම දූපතේ වාසය කරමින් පවතින බවයි පරිේශකයන් පෙන්වා දෙන්නේ ඉල්හා ග්‍රාන්ඩේ දූපතට මිනිසුන් ඇතුළු වීම වැළැක්වීමට බ්‍රසීල නාවික හමුදාව කටයුතු කරමින් පවතිනවා ඒ එම දූපතට වැරදීමකින් හෝ ගමන් කරන්නකු යලි නොපැමිණීම මතයි මිනිසාට පාතැබීම තහනම් තවත් ස්ථානයක් ලෙසයි ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් පිහිටි නෝත් සෙන්ටිනල් දූපත හැඳින්වෙන්නේ බෙංගාල බොක්ක කලාපයේ පිහිටි මෙම දූපත ඉන්දියානු රජයට අයත් වෙනවා ලෝකයේ බාහිර සමග සම්බන්ධතාවයක් නොමැති සෙන්ටිනල් වාසීන් වසර දහස් ගණනක සිට මෙම දූපතේ වාසය කරනවා බාහිර ලෝකයෙන් පැමිණෙන්නන් වහාම ඝාතනය කරන මෙම දූපත් වාසීන් අදටද භාවිතා කරන්නේ දඩයම් යුගයේ ඇඟලුම් සහ ආයුධයි මෙම දූපත වාසීන් සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට විද්‍යාඥයන් දරන ලද සියලු උත්සාහයන්ද අසාර්ථක වී තිබුණා. ඊට සම්බන්ධ වූ හෙලිකොප්ටර් යානා දූපතට පහලින් පියාසර කළ අතර ඊට ඊතල සහ හෙල්ල මගින් පහර දීමටයි සෙන්ටිනල් වාසීන් කටයුතු කර තිබුණේ. මෙම දූපතට ළඟා වූ යාත්‍රා රැසක්ම ගෝත්‍රිකයන් විසින් විනාශ කළ අතර ඒ වායේ රැඳී සිටි සියලු දෙනා ඝාතනය කර තිබුණා. අදටද මෙම දූපතේ ගුවන් ඡායාරූප තුල වෙරළ ආසන්නයේ ගිල්වා ඇති යාත්‍රා රැසක්ම දැකගත හැකි. ඒ අනුව මෙම දූපතට කිලෝමීටර 5ක් දක්වා ආසන්න වීම ඉන්දිය රජය විසින් තහනම් කර තිබෙනවා. මිනිසාට පාතැබීමට තහනම් තවත් ස්ථානයක් ලෙසයි චර්නොබිල් නගරය හැඳින්වෙන්නේ. 1986 වසරේදී චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයක පිපිරීමක් සිදු වූ අතර එය න්‍යෂ්ටික බෝම්බ 400ක් පිපිරීමට සමාන වුණා. එයින් චර්නොබිල් නගරය විනාශ වූ අතර සෝවියට් දේශයේ සහ යුරෝපයේ කලාප රැසකටම විකිරණ පැතිර ගියා. එයින් නිකුත් වූ විකිරණ චර්නොබිල් නගරය අදටද ආක්‍රමණය කර පවතිනවා. ඒ අනුව එම නගරය වෙත පිවිසීම විකිරණ ශරීරගත වීමේ අවදානමක් මතු කරන බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙම න්‍යෂ්ටික අනතුරෙන් පසුව එම නගරයේ රැඳී සිටින්නේ වනසතුන් පමණයි. ඉන්දියන් සාගරයේ පිහිටි හර්ඩ් දූපත මිනිසාට තහනම් ස්ථානයක් වෙනවා ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පිහිටි මෙම දූපත ලෝකයේ අබිරහස් කලාපයක් ලෙසයි හඳුන්වනු ලබන්නේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් බහුල ස්ථානයක් ලෙසද මෙම දූපත නම් වෙනවා හිම කුණාටු නිරන්තරයෙන් වෙනස් වන කාලගුණය හඳුනා නොගත් යානා දිස්වීම සහ රතු පැහැති ග්ලැසියර මෙම දූපතේ අවදානම වර්ධනය කර තිබුණා දූපත මැදේ මීටර 2500 उस දෙවන්ත ගිනිකන්දක් පවතින අතර එය නම් කරන්නේ බිග් බෙන් ලෙසයි මොහොතින් මොහත වෙනස් වන කාලගුණයක් පැවතීම මෙම දූපතට යන්නෙකු යලි නොයෙමට ප්‍රධාන සාධකයක් ලෙසයි සැලකනු ලබන්නේ ඒ අනුව එම දූපතද මිනිසාට තහනම් කර තිබෙනවා පුවටෝ රිකෝහි පිහිටි වඳුරු දූපතද මිනිසාට තහනම් ස්ථානයක් වෙනවා එම තහනම පණවනු ලැබුවේ 1938 වසරේදී ඊට පෙර එම දූපත සාමාන්‍ය
සාමාන්‍ය තත්වයේ පැවත තිබුණා. ඇමරිකාව විසින් මෙම දූපතේ වඳුරන් මුල් කර ගනිමින් වෛරස සහ වසංගත සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අධ්‍යයන සිදු කළ බවයි පරිශේෂකයන් පවසන්නේ. ඒ අනුව කල් යාමේදී මෙම දූපතේ සියලුම වානරයන් විවිධ මාරක වෛරස වලින් සහ වසංගත වලින් පෙළෙන බවද සඳහන්. එසේම මාරක මට්ටමේ නියුමෝනියා රෝගයක්ද මෙම දූපතේ වඳුරන් අතර පවතින බවයි හෙළිව ඇත්තේ. ඒ අනුව දූපතට පාතබන ඕනෑම පුද්ගලයෙකු එම මාරක රෝගවලට ගොදුරු වීම නියත වෙනවා. ඒ අනුව ලෝකය වෙත එම වෛරස ළඟා වීම වැළැක්වීමයි මෙම දූපත මිනිසාට තහනම් කිරීමට හේතු වී ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.